අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තන ආනයිනික අලලූණු බද්ද අඩු කිරීමත් සමග පිටකොටුවේ තොග වෙළඳපළේ අලලූණු මිල පහලට දේශීය අලලූණු ගොවියා කබලෙන් ලිපට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් 70%ක් රසායනික පොහොර කොමිස්කරුවන් ඇමති මහින්දානන්ද කියයි. මැදුරු වටකරන්න ගොවීන් සෝදානමින්. අවුරුදු දෙකක් ඉවසූ ජනතාවට ඇමති ප්‍රසන්නගෙන් තුති. ප්‍රථමයෙන් දේශීය පුවත්. ආනයිනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බත් අඩු කිරීම හමුවේ දේශීය අල සහ ලුණු ගොවීන් පීඩාවට පත් වෙලා රසායනික පොහොර නැති නිසා ගොවිතැනට දිරිර රෝගීකින් බලපෑම් එල්ල වී තිබෙනවා. පොහොර ගැටලුවට විසඳුම් දැන් දෙවියන්ගින් ඉල්ලන්න ජනතාවට සිද්ධ වෙලා. මේ පොහොර ඇත්ත කතාව. කොරෝනා කියන්නේ ලෝක ව්‍යසනයක්. ලෝක ව්‍යසනයකදී රටක් සිය නිෂ්පාදන අතිරික්ත වශයෙන් නිපදවිය යුතුයි. එසේ නොවුනොත් රටක් වශයෙන් බරපතල ආහාර අර්බුදයකට පවා මුහුණ දීමට සිදු වෙනවා. මෙවැනි අවස්ථාවලදී ප්‍රතිපත්ති පවා අඩියක් පසට අරගෙන රට වෙනුවෙන් තීන්දු తీරණ ගැනීම වැදගත්. අපේ රටේ පොහොර ප්‍රශ්නයත් නුසුදුසු කාලෙදි ගත්ත වැරදි තීරණයක් කියලා කෘෂි විද්‍යාඥයින් පෙන්වා දෙනවා. දැන් එහි අහිතකර ප්‍රතිඵලවලට සමස්ත රට වශයෙන් මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ආනයිනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 30%කින් අඩු කරන්න රජය සිට තීරණය කළා. බද්ද අඩු කිරීමත් එක්ක පිටකොටුව තොග වෙළඳපළේ ආනයිනික අලලූණු මිල පහළ ගොස් තිබෙනවා. බීලුනේ 130ක් කියනවා. යාල 140යි 145 කියන්නේ. පෙල් 20ක තීගමත් අඩු වෙලා තියෙනවා. 150යි 140යි 180යි ඔහම තමයි යුගන්නේ. අලුතේ අර ටැක්ස් අඩු කරපු නිසා ඉතින් අඩු වුණා ලුණු ඇවිල්ලා. පුතල් 30 ටැක්ස් එක අඩු කරානේ. ඒකෙන් තමයි අඩු වුණේ. නැත්තම් අඩු වෙන්නේ නැහැ. මේ හැමුවේ දේශීය අලලූණු ගොවියා කබලෙන් ලිපට ඇද දමා ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ති හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. දැන් ලංකාවේ ගොවීන්ගේ නිෂ්පාදන එළියට එන වෙලාවේ පිටරටේ ඉඳන් අලයි බීලුණු කියනලා තවත් ගොවිය වැට්ටීමක් තමයි මේ කරලා තියෙන්නේ මේ රජයේ විසින්. ඇත්තටම රජය ගත්ත මේ වෙලාවේ ගත්ත තීරණේ අසාධාරණ පාරිභෝගිකයෙක් පැත්තෙන් සාධාරණ උනට ගොවියෙක් පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. 8500 9000කටවත් පොහොර කිරියක් ගන්න නැති වෙලාවේ බොහොම අමාරුවෙන් තමයි මේ ගොවිය අල ගොවිතැන බීලුණු ගොවිතැන කරලා තියෙන්නේ. පොහොර අර්බුදය නිසා වැඩිම බලපෑම එල්ල වුණේ වී ගොවිතැනට. මේ යන විදිහට ලුණු ටිකක් ඉහාගෙනවත් බත් කන්න හාල් නැති වෙයි කියලායි ගොවීන් පවසන්නේ. මින්නේ ගොවි ව්‍යාපාරය යටතේ ගොවිතැන් කටයුතු කළ ගොවින්ද පොහොර නැතිව අන්ත අසරණ තත්වයට පත් වෙලා කොරේ පිටට මරේ කියලා වී ගොවිතැනට දිලීර රෝගයකුත් පැතිරිලා ඔලේ කහවෙලා දැන් මේකට තෙල් ඕන වෙනද නම් අපි තෙල් ගහනවා දැන් තෙල් නැහැනේ ගන්න හැම තිබ්බොත් ඉතින් කන්න නම් හම්බෙන්නේ නැහැ මේ කුඹුරු ටිකටම මේ රෝගේ හැදිලා තියෙන්නේ දැන් මොනවා කරන්නද ඉතින් දැන් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා නේද මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ දකුණු ඉවුර මහසෙන් ගොවි සංවිධානයේ යටතේ වගා කළ කුඹුරු අක්කර 2500ක් පොහොර නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වෙලා කියලා ගොවින් චෝදනා කරනවා මාධ්‍ය සම්දර්ශන තිබ්බ හොඳටම ප්‍රමාණවත් අපිව අමාරුවේ දැම්ම හොඳටම ඇති බලාගෙන හිටියා හොඳටම ඇති හිටානිද්දා ගොවි ජනතාවත් එක්ක පාට බහැලා තුපිව එළවන දවස වැඩි ඈතක නෙමෙයි ගොවියන්ට එළවලා පොහොර නැ තෙල් නැ දැන් කිව්වට වැඩකුත් නැ වන්දිල් වල දෙන්න සල්ලිත් නැ ලොකු ලොකු ඇමතිලා ගාව මන්සිලා ගාව උන්ගේ සේප්පු වල තියෙන සල්ලි කුසිකර්ම ඇමති වාසියේ මේ රටේ ඇත්තටම තේරුමක් නැ මේ ඉන්න එකේ මේ ආණ්ඩුව පුළුවන් තරම් ඉක්මනට මේකෙන් යන තරමට හොඳයි මේ කියන පොහොර ගහලා අපිට ලැබිලා තියෙන දේ මේක තමයි දැන් ප්‍රතිඵලය මේකෙන් වීකරලක් ගන්න කොහොමද තීන්දුවයි පැහැදිලි අස්සන්න ගන්න බෑ මේ ගොග්ගෝයන් ගහගෙන ඒ නිසා කුෂිකර්ම ඇමතිවරයාට කියනවා ඔය කියන කයිවාරු නෙමේ මේ ගොවීන්ට හෙට දවසේ වන්දි ගෙන්න ලෑස්ති වෙන්න ඕන සියලු ගොවි සංවිධාන සියලු ගොවි ජනතාව එක මිටකට එක පෙළකට අපි එක ඒක රාසි කරනවා වන්දි ගවන්න නැත්නම් උඹලගේ මන්දිර වටලන තැනට ගොවිය පෙළ ගස්සනවා පොහොර අර්බුදය වගේම දේශගුණික තත්වයන් හැමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත ලැබුණේ අඩු එළවලු ප්‍රමාණයක් කියලායි ගොවීන් පවසන්නේ ගොවීන්ට පොහොර ලබා දීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමටත් නුවණ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේව කන්නලව්වක්ද පැවැත්ුණා. ඒ මිහින්තලයේ කටුසෑය අසලදී මෙම දේව කන්නලව්ව සංවිධානය කර තිබුණේ මිහින්තලයේ සමගි ජනබලවේගයේ ආසන සංවිධායක අනුර බුද්ධික මහතා විසින්. බලවග වගාවට
කරගන්නට තියෙන ආවෝයම පොහොර ටික හරියාකාර ලබා ගන්නට රට දේපාලනය කරන්න ආවෝයම උදවියට හරියාකාර බුද්ධියක් පහළ කර දෙවා වදාරන්නට සිතාගෙන උතුම්ම කඩදායන වෙන ආහාර බාර මේ අවුරුද්දේවත් මොලේ පෑදේවා කියලා තමයි මේ සියලු දෙනාම මේ දේව කන්නලව්ව සහ පොල් ගැහිම මේ අවස්ථාවේ කරන්නේ කොමිස් මුදලට යට වූ නිලධාරීන් හමුවේ කාබනික පොහොර වගාව ව්‍යාප්ත කිරීමේදී කකුලෙන් ඇදීමක් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමකේ මහතා පවසනවා. රසායනික පොහොර ආනයිනයේ සිට බෙදාහැරීම දක්වා නිලධාරීන්ට ලැබුණු කොමිස් මුදල් කාබනික පොහොර හමුවේ නතර වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. ಕೃಷಿಕರ್ಮ ಅಮಾತ್ಯ ಮಹಿಂದಾನಂದ ಅಲುತ್ಗಮಗೆ ಮಹತಾ ಮಹಾನೂರಡ ಪೆಮಿನ ಐತಿಹಾಸಿಕ ಶ್ರೀ ದಳದಾ ಸಮಿದುನ್ ವೆಂದಪುದಾಗಿನ ಆಶೀರ್ವಾದ ಲಭಾಗತ್ತ ಅನುತುರುವ ಅಮಾತ್ಯವರ ಪೆಮಿನಿಯೇ ಮಲ್ವತು ಸಹ ಅಸ್ಗಿರಿ ಮಹಾನಾಹಿಮಿವರುನ್ ಬೆಹದಕೀಮ ಸಂದಹಾಯ್ ನವವಸರ ಉದಾವತ್ ಸಮಗ ಆಶೀರ್ವಾದ ಲಭಾಗೆನೀಮ ಸಂದಹಾ ಅಮಾತ್ಯವರ ಇನ್ ಅನುತುರುವ ಪೆಮಿನಿಯೇ ಗೆಟಂಬೆ ವ್ರಾಜೋಪವನಾರಾಮ ವಿಹಾರಸ್ಥಾನೆಯ ವೆತಾಯ್ ಏನು ರಾಸಾಯನಿಕ ಪೊಹರ ಗೇಂಡದೆ ಅವಸ್ಥಾವ ಕೆನೆಕುಟ ರಾಸಾಯನಿಕ ಪೊಹರ ಭಾವಿತ ಕರನ್ನ ಪುಳುವ ರಾಜ್ಯ ಸಹನಾಧಾರ ಲಭಾದೆನ್ನೆ ಹರಿತ ಕೃಷಿ ಕರ್ಮಾಂತ್ಯ ಪಮನಾಯಿ ಫಲಿಬೋಧನಾಶಕ ದಿಲೀರನಾಶಕ ಪೊಹರ ಸಿಯಲ್ಲ ವಿವೃತ ವಿಲಂದ ಪೊಲೆ ತೀನೋ ಓನೆಮ ಗೊವಿಯಕುಟ ಕೆಮತಿನ ರಾಸಾಯನಿಕ ಕೃಷಿ ಕರ್ಮಾಂತ್ಯ ಅನ್ನ ಪುಳುವಾ ಪಿಲಿಕಾವಕ್ ನೆತಿಕರ ಗಣ್ಯತು ಅಕುಗಡುವಕ್ ನೆತಿಕರ ಗಣ್ಯತು ಹೊದ ಆಹಾರ ವಿಲಕ್ ದೆನ್ನೆ ಕೆಮತಿ ಗೊವಿಯಕುಟ ಪರಿಸರಿತ ಕಮ್ಮಿ ಕೃಷಿ ಕರ್ಮಾಂತ್ಯ ಕಟಿತು ಕರನ್ನ ಪುಳುವ ಕೃಷಿ ಹಾನಿ ವಂದಿಗೇವಿ ಕೊಯ್ಯಾಕನ ಸಿದ್ದೆ ರಾಜ್ಯ ಪೊಹರ ದೀಲ ತೀನೋ ಏ ಪೊಹರ ಭಾವಿತ ಕರಲ ದಿಗಿರ ಬಲನೋ ಪೊಹರ ವರ್ಗ ಹತ್ರ ಭಾವಿತ ಕರಲ ಗೊವಿಯಾಗೆ ನಿಷ್ಪಾದನೆ ಟೆಮ್ ಅಡುವಕ್ ಕೊನೋ ತಮೈ ಅಪಿ ವಂದಿಗೆ ವನ್ನೆ ಹೆಮ ನತುವ ಗೋವಿಯ ಮೇ ಕಿಸಿವ ಪಾವಿಚ್ಚ ಕರ ನತುವ ಕಟಾರ್ಗನ ಬಲಂ ಇದ್ದು ತಾಂಡುಕಟ ವಂದಿಯಕ್ ದೆನ್ನ ಬೆ ಮೇಕೆ ಹೊಂದ ಪೆತ್ತ ಕತಾ ಕರೆ ನೇನೆ ಮೇ ಕೌರುವತ್ ಕತಾ ಕರೆ ನೇನೆ ಮೇ ರಟೆ ಸೌಖ್ಯ ಮಾತ್ಯಾಂಶೆ ಪರಿಸರ ಮಾತ್ಯಾಂಶೆ ರಜೇವತ್ ಮೇ ಗನು ಕತಾ ಕರೆ ನೇನೆ ಹೆಮ್ಮ ಕೆನೆಕ್ ರಸಾಯನಿಕ ಪೊಹರ ಸಮಾಗಮ ವಿನುವೆ ಮೇ ಮಾಸ ಹತಮ ಪೆನಿ ಹಿಟಿಯಲ್ ಅರೆಂಡ ಮೇಕೆ ಹೊಂದ ಪೆತ್ತ ಗೆನ ಐ ಮೇ ಹೊಂದ ದೇ ಗೆನ ಐ ಕೌರುತ್ ಕತಾ ಕರೆ ನೇನೆ ಮಗೆ ಮಾತ್ಯಾಂಶೆ ನಿಲದಾರಿ ಮೇಕಡ ಲಬಾದುನ್ನ ಸಹಯೋಗೆ ಮದಿ ಮಾತ್ಯಾಂಶೆ ನಿಲದಾರಿ 60-70ಕ್ ಮೇಕೆ ಅದ್ದೆ ನೇ ರಸಾಯನಿಕ ಕೃಷಿ ಕರ್ಮಾಂತ್ಯ ಕೆನೆ ಮಾಫಿಯಾ ಏಕಕ್ ಮೇಕೆ ಹೆತ್ತುಲೆ ಹೆಮೋಟಮ ಕೊಮಿಸ್ ಸಂಬುನ ಮೇಕೆ ಹೆತ್ತುಲೆ ವಿಶಾಲ ವಂಚಾವಲ್ ಸಿದೂನ ಪೊಹರ ಬೆದೀಮೆ ಇಂದಲ ಗೆನೇಮೆ ಇಂದಲ ಪ್ರಮಿತಿಯ ಇಂದಲ ಹೆಮ್ಮೆಕೆ 2018-19 ಲಂಕಾವಟ ಪೊಹರಾನಾಯನೆ ಕರಲ ಬಿಲಿಯನ್ ಅಟಕ ವಂಚಾವ ಪ್ರಮಿತಿಯನ್ ತೊರ ಪೊರ ಏ ಒಕ್ಕೊಗೇಮ ಕೊಮಿಸ್ ನೆತಿ ಉನ ಏ ನಿಸಾ ನಿಲದಾರಿ ಗೊಡಕ್ ಮೇಕಟ ಕೆಮತುರಿನೆ ಮೇ ಕಟಿಯುತ್ತ ಸಂಬಂಧ ಏ ಕೆನ ಪರೀಕ್ಷಣ ಕರನೋದ ಪರೀಕ್ಷಣ ಕರ ವಿತರಕ್ ನೆವಿ ಮಮ ಏ ವರದಿ ಕರಪೋಯ ಗೆದರೆವಲ ಅತ್ತರಂ ಗೊಡರಗನ ಸೀಲು ಕಟಿತುತ್ ಕರ ವರ್ತಮಾನ ಆರ್ಥಿಕ ತತ್ವೇಟ ದಿಯಹಕಿ ವಿಸದುಮ ಅತಂ ವಿಟ ತಿತ್ತ ವಿಯಹಕಿ ಬವ ಪಾರ್ಲಿಮೆಂಟು ಮಂತ್ರಿ ಹರ್ಷದ ಸಿಲ್ವಾ ಮಹತಾ ಪವಸನವ ಎಮ ಪ್ರಶ್ನ ವಲಟ ವಿಸದುಮ ದೇಶಪಾಲನ ಮದಿಹತ್ವೆ ಮತ ಸಿದುಕಲ ನೊಹಕಿ ಬವಾಯಿ ಮಂತ್ರಿ ವರ್ಯಾ ಬೆಡದುರಟ ಪವಸನ್ನೆ ಕೃಷಿಕರ್ಮ ಅರ್ಬುದಿಯಟ ಒಮಿಕ್ರೋನ್ ತಿಯ ಡೆಲ್ಟಾ ತಿಯ ವಸಂಗತಿ ಅದಾಲ ನೇ ಕೊರೋನಾ ಕಾವ ಕೀಲ ಗೋವಿ ಮಹತ್ರು ಗೆದರ ಹಿಟಿ ನೇ ಮೇ ಆಹಾರ ಅರ್ಬುದಿಯಟ 100% ವಗ ಕಿಯನ್ನೋನೆ ಗೋಟಾಬೆ ರಾಜಪಕ್ಷ ಜನಾಧಿಪತಿ ವರ್ಯಾ ಅದ ವೆನಕೊಟ ಮಿನಿಸ್ಸುನ್ ಕಣ್ಣ ನದಿ ತತ್ವಕಡೆ ಪತ್ ವೆಲ ಇನ್ನೋ ಗರು ಜನಾಧಿಪತ್ಯಮನೆ ಗೀಲ ಬಲನ್ನ ಜನಾಧಿಪತ್ಯಮ 1500 ದಿಬಿಚ್ಚ ಪೊಹರ ಮಿಟಿಯ ಕೀಯದ ರೂಪಿಯಲ್ 30,000 ಪೊಹರ ಮಿಟಿಯ ವಿಕುಣ್ಲಾ ತಿಯನ ಕೌದ ಮೇಕಡ ವಗ ಕಿಯನ್ನೆ ಮಂ ಬಲಾಪೊರುತ್ತು ವೆನವ ಅಡುಮಗಾನೆ ದ್ಯಾಂವ ಜನಾಧಿಪತಿ ತುಮ ವಿಶೇಷಜ್ಞಾಂಟ ಅಹಂ ಕಂದೈ ಕೇಳ ಕರುಣಾ ಕರಲ ಜನಾಧಿಪತ್ಯಮ ನೋಯಕೋತ್ ವಿಷಯ ಪಿಲಿಬಂದ ಪ್ರಾಮಾಣಿಕ ದನುವಾಕ್ ತಿನ ಪುದ್ಗಲೆಯಂಟ ಕಂದೆನ್ ಸವಂದೆನ್ ರಟಕ್ ಕರನ್ನೆ ಹೇಮಾಯ್ ನಾಯಕತ್ವ ದಿನವಾ ಕ್ಯಾನೆ ತಮಂ ಹಿತುಮತೆ ತೀರ್ಣ ಕಾಂಡಕ ನೆವೆ ಜನಾಧಿಪತ್ಯಮ ಮುದ ತವ ದುರಟತ್ ಮೇ ಗಮನ ಗಿಯೊತ್ತೆ ಹೇಮ ಕೊತನಿಂ ಕೆಲವರ ವೇದ ದಾನ್ನೆ ಯಹ ಪಾಲನ್ಯಾಕ್ ತಿಯನ ರಟವಾಲ್ ವಲ ಕವ ದಾವಕ್ಕ ದೇಶ ಪಾಲಜ್ಞೋ ವಿಸಿನ್ ನೋಯಕುತ್ ಪಾರಿಭೋಗಿಕ ಭಾಂಡ ವಲ ಮಿಲ ತೀರ್ಣೆ ಕರನ್ನೆ ನೇ ಕಿರಿಪಿಟಿ ವೆಂಡ ಪುಲುವಾನ್ ಗ್ಯಾಸ್ ವೆಂಡ ಪುಲುವಾನ್ ಸಿಮೆಂತಿ ವೆಂಡ ಪುಲುವಾನ್ ಮುನ ಕೆಂಗೆಟಿಟದ ದೇಶ ಪಾಲಜ್ಞ ತೀರ್ಣೆ ಕರನ್ನೆ ಮಿಲ ಗ್ಯಾಸ್ಗೆ ಸಂಗತಿಯ ವಿನಾಶಕರೆ ಯಾಯ್ ಅಡು ಗಾನಟ ಮೇವ ಗೇಂಡ ಇಕ್ಮಂಟ ಗ್ಯಾಸ್ ಆರ್ಥಿಕ ಅರ್ಬುದೇ ನಿಸಾ ವೆಚ್ಚ ಸೈಡ್ ಇಫೆಕ್ಟ್ ಮೇ ಗ್ಯಾಸ್ ಪೂರ್ವ ಮಿನಿಸು ಮೇರೆನ್ ಮೇ ಆರ್ಥಿಕ ಪ್ರಶ್ನೆ ವಿಸುನುಮ ಸಮಹಾರ ವೇಳಾವಟ ತಿತ್ತ ಹಾವೇಗ ಹೆಮೋಟಮ ತಿತ್ತ ವೆಂಡೋಣ್ಣೆ ಆರ್ಥಿಕ ಪ್ರಶ್ನೆ ವಲಟ ಗಣ್ಣೋನ ತೀರನ ಆರ್ಥಿಕ ಸೊಲ್ಯೂಷನ್ ತೀನ್ ಎವ್ವ ಸಂಪೂರ್ಣ ದೇಶಪಾಲನೀಕರಣ ಕರಲ ಅಪಟ ಎಲಿಯಟ ಎಂಡ ಬೇ ದೇಗ ಅಮ್ಮ ಪಿಲ ಮಹತ್ಯ ಡ್ಯಾಂಗೋಣ್ಣ ಹೇಟಾನಿದ್ದ ಕಲ್ಪಿರನ ಎಗ್ರಿಮೆಂಟ್ ಅವ್ರದ್ದು 50% ದೀರ್ಘ ಕರ್ನೋ ಮೇ ಕಬರ ಗೋಯ ತಲ ಗೋಯ ಕರ್ಗೆ ಮುಳ್ಳು ರಟಮ ಕಸಟ ತೀನ ತತ್ತೆಟ ತಮೈ ಈ ಆಂಡು ಅಪಿವಗೇನ ಅಲ್ಲ ದೀನ್ ಪ್ರಧಾನಮ ಅವಶ್ಯತಾತಿಕ ಗ್ಯಾಮೈ ಗ್ಯಾಸು ಬೆಹೆತ್ತಿಕ ನಂ ಅಲ್ಲಿ ತಿಯನವ ನಂ ಐ ದೆನ್ನೆ ನತ್ತೆ ಕ ಪುದುಮ ವಡಕ್ ನೇ ಕೊಹಿಗಿನಿ ಅನದ ತಿಯನ್ ಇನ್ನೆ ಗ್ಯಾಸ್ ಪ್ರಶ್ನೆಯಟ ವಿಸಂದುಮ್ ದೆನ್ನ ಬೆರಿ ಅಮಾತ್ಯವರುನ್ ದೆಪಲ ಗ್ಯಾಸ್ ಸಮಾಗಮೇ ಸಭಾಪತಿವರೆ ಆಹರಹ ದೆನ್ ರಟೆ ಜನತಾವ ತವತ್ ಮುಲಾವಟ ಪತ್ಕರ್ನ ಪ್ರಕಾಶ ನಿಕುತ್ ಕರ್ನ ಬಾವಟ ವಿಪಕ್ಷ ನಾಯಕ ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ ಮಹತಾ ಚೋದನಾ ಕರಣಪಾ ವ್ಯಾಲ್ ಮಾರುವಿ ಅತ್ತೆ ಗ್ಯಾಸ್ ಸಿಲಿಂಡರ್ ವಲನವ ಬಾತ್ಮನ್ ಆಂಡುವೆ ಬಬಾಯಿ ಅಹು ಪೆನ್ಪಾ ದೆನ್ನೆ
අපිට අහන්නට ලැබෙනවා ගෑස් ප්‍රශ්නය තව සති 3කට විසඳන්න බැහැ. ඒකේ සභාපතිවරයා කියනවලු වැල් මාරු වෙලා වැල් ප්‍රශ්නේ විසඳන්න සති 3ක් යන. ලැජ්ජ නැතුව පාරිභෝගික ගන්න තිබුරු දෙපළම රටට විහිළු සපයපු රටට බොරු සපයපු මේ ගෑස් ඛේදවාචකයේ නිර්මාතෘවරුන් දෙපළ අදට බොරු කියන. දැන් බොරු කියන්නේ සභාපති හරහා. සභාපති හරහා බොරු කියනකොට නිවාස ගිනි ගන්නවා. කුස්සි ගිනි ගන්නවා. ජීවිත අහිමි වෙනවා. වැල් මාරු වෙලා තිබෙන්නේ ගෑස් වලට විතරක් නෙමෙයි, සිලින්ඩර් වලට විතරක් නෙමෙයි, ගෑස් සාම්පන්න වලට විතරක් නෙමෙයි. ආණ්ඩුවටත් වැල් මාරු වෙනවා. දැන් බලන්න මේ ආණ්ඩුව පිට පිටම තෑගි තුනක් දුන්නනේ තමුන්නාන්සලා. එක වෙලාවක ආණ්ඩුව තෙල් මිල වැඩි කරලා තෑග්ගක් දෙනවා. තවත් වෙලාවක බඩු මිල වැඩි කරලා තෑග්ගක් දෙනවා. අලුත් අවුරුද්දට දුන්න සුපිරිම තෑග්ගක්. ගෙවල් හැදීම වට්ටවන්න සිමෙන්ති මිලක් ඉහළද? ඒක තමයි අලුත් අවුරුදු තෑග්ග. ඉතින් අනිවාර්යයෙන්ම ওই වගේ තෑගි දෙනකොට මිනිස්සු හු කියනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. දැන් බන්දුල කොනවද මට විශ්වාසයි හෙට අනිද්ද වෙනකොට ගැසට් එකක් ගහනවා. දැන් මව් කිරි විතරක් බොන්න ඕන දරුවෝ. වෙන කිරිපිටි වර්ග බොන්න බෑ. මව් කිරි විතරක් දෙන්න අම්මලාට අවුරුදු දෙක නිවාඩුවක් දෙයි. දරුවට අවුරුදු දෙකම කිරි දීපන්. අනිත් අයට කියයි බලා කිරිපිටි බොන්න එපා. පොල් කිරි උණු කරලා බීපල්ලා. එතකොට අපිට මේ කිරි වල ප්‍රශ්නෙකුත් නැහැ. ඩොලර වල ප්‍රශ්නෙකුත් නැහැ. විපක්ෂේ හිඟා නොකා හිඟා කරන විදියට මුළු රටම අවුරුදු පහක් විනාශ කළාට පස්සේ අපි හිඟා කාලේ ඉතුරු වුණොත් ඇති. සහල් පොලිමකුත් තියෙනවා නේ ගරුව එමෙතන. නැ කිසිම සහල් පොලිමක් නැහැ. මම පෙන්නුවනේ. කිසිම සහල් පොලිමක් නැහැ. කොහෙද තියෙන්නේ සහල් පොලිම? කොසිකරු අමතිතුමාගේ කාර්යභාරය ඔබතුමා ඉටු කරන කේද්දී තමයි කියන්නේ. නෑ අපි දෙන්නම එකටනේ කාර්යභාරය ඉටු කරන්නේ. මේ ඉන්නේ කොසිකරු අමතිතුමා. මේ ආණ්ඩුවේ ජනාධිපතිවරු අගමැතිවරු කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව කණෙන් ඇදලා එළියට දාන අවුරුද්දක් තමයි 2022 අවුරුද්ද. දේශීය නිෂ්පාදන වලට තැනක් එනකොට රට සාමාන්‍ය තත්ත්වෙ මේ අවුරුද්ද අවසන් වෙනකොට යම් තත්ත්වයකට ගේන්න පුළුවන් කියලා. ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා අවුරුදු දෙකක් ඉවසගෙන රට වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව. බබත මැතිවරණයක් තියෙන දවස වෙනකන් ආණ්ඩුවේ ආයුෂ තියෙයි. මේ විදිහට ගියොත් එහෙම මැතිවරණ තියන තව අවුරුදු දෙක තුනක් යනවා. ජනතාව මේ ආණ්ඩුවේ ආයුෂ තීරණය කරන එක ලබන අප්‍රේල් විතර වෙනකොට තීරණය කරන්න පටන් ගන්නවා. මේක ජජි ප්‍රේමදාස මහත්තයා හිටියා නම් අද මේ වෙනකොට මිනිස්සුන්ගේ ජීවත් වෙන්න බැරුව අද බිඳුවට වැටලා මිනිස්සු. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයේ නිසා තමයි අද මෙහෙමකත් මේ රට පවතින්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වම මේගොල්ලන්ට තියෙනවා ජාත්‍යන්තරව පිළිගත් කොන්දේසි පටිපාටියක් තියෙනවා. ඒවට යටත් වෙන්න ඕනේ. හතරවරන් ගහන්න බෑ මේ IMF එකට විරුද්ධව ගහන මේ මහා අර දේශප්‍රේමී මේවක ඇවිල්ලා වාසුදේව නහනායක් කරලා විමල් වීරවන්තලා වගේ මොකක්ද හරි හෙනක ගහ වයින්කොට දහන යකඩ කෑලි තියෙනවනේ බිලිබෝස්ලා ටික දාලා කියනවා අපි යන්නේ නැහැ IMF යන්න නැත්නම් උන්ට හොරකම් කරන්න බෑ කියොත් එහෙම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා ජීවන වියදම අඩු කිරීම සඳහා ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම ජනතාවට අවශ්‍ය කරන සහනයන් ටික සලසලා ජනතාවගේ ජීවිත සාමාන්‍ය අතර ගෙනෙන්න හැකියාව ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ඉන්දියාවේ යනවා කියලා වාර්තා වෙනවා. ඉන්දියාවෙන් ණය මුදලක් ඉල්ලලා තිබෙනවා ඩොලර් බිලියන 1.5ක් හයක් විතර ලොකු ණය මුදලක්. උන් කොන්දේසි පනවනවා ඒ දෙන අර මුදල් වෙන කිසිවකට පාවිච්චි කරන්න බෑ. ඒවා ඉන්දියාවෙන් බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි මේ ණය මුදල් ලබා දෙන්නේ කියලා. ඒ කියන්නේ උන්ගේ ව්‍යාපාරික කටයුත්තක්. කවුරු කවුරු සාකච්ඡා කරත් කමක් නැහැ. හුඟක් වෙලාවට ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා එක්තු පෙරමුණ ඕන කෙනෙකුට සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි ඉතින් කසාදයක් බඳිනවා නම් ගැලපෙන්න බඳින්න ඕන. මොකද ඒ දුව දික්කසාද වෙන්න බැන්දොත් හරි අමාරු වෙනවා. ගෑනිත් අමාරුයි මිනිහත් අමාරුයි. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි කායක හරි කසාදයක් බැන්දොත් බඳින්නේ ළමයි හම්බ වෙයි. ලෝකයේ අද වැඩිම බලය තියෙන ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සියලුම බලය ලබා දීලා තියෙනවා. හැබැයි එතුමාට ගෑස්තික පුපුරන එක නවත්වන්න බෑ. එතුමාට හරිපු විල අඩු කරලා දෙන්න බෑ. ලැජ්ජයි කියන්නේ. ජනාධිපතිතුමාට හිතුණොත් අවශ්‍යතාවයක් තියෙනවා කියලා ජනාධිපතිතුමා කැබිනට් සංශෝධනය ගෙනේ. ජනාධිපති බලතල මට නෑ. ඒ නිසා එතුමාට ඕන වෙලාවක කරන්න පුළුවන්. අදරය 12ටත් පුළුවන්, හෙටත් පුළුවන්, අවුරුද්දේ මැදත් පුළුවන්, අගත් පුළුවන්. තව දින කීපයක් යනකොට ඩොලර් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් මේ ආණ්ඩුවෙන් ගෙවන්න ඕනේ විදේශ ණය බේරන්න. අනිකුත් රටවල් වලට ණය වෙලා හිගමනේ ගිහිල්ලා අපිට පුළුවන් ද මේ රට දියුණු කරන්න. සිය ගමනාගමන කටයුතු සඳහා දිනපතා භාවිත කරන පාලම පිළිසකර කර දෙන ලෙස බලංගොඩ දොඩම්පියගොඩ ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දොඩම්පෙගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පාලම වසර ගණනාවක සිට අබලන් තත්ත්වෙයි පවතින්නේ. දෛනිකව ගමනාගමන කටයුතු සඳහා ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් මෙම පාලම භාවිතා කරනවා. වසර සියයක් පමණ පැරණි මෙම පාලම පිළිසකර කර දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඊට නිසි විසඳුම් නොලැබුණු බවයි ගම්වාසීන් පවසන්නේ. ගලන කාලේට අපිට ඉස්කෝලේ යන්න බෑ. ඒක හින්දා මේ පාලම හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. එහා මෙහා යන්න තියෙන එකම මාර්ගය මේක තියෙන්නේ. ගෙවල් 100ක් විතර තියෙනවා මේකේ අපේ ගමෙන් ගෙවල්. ඒ වගේම දැන් කවුරුහරි ගමෙන් නැති වුණොත් අපි පෙට්ටිය ගෙනියන්න ඕන අර පාලමේ ඇඳි දෙකේ උඩ තියලා ඉවර වෙලා තල්ලු කරගෙන ගිහිල්ලා තමයි ආපහු කරට ගන්න ඕන. අපිට මේ පාලම හදලා දෙන්න කියලා හැම අතින්ම ඉල්ලුවා. ඒත් අපිට ඒ දේ කරගන්න බැරි වුණා. මේ ගම ඉතා පැරණි ගමක්. මේ වෙනකම් මේ ගමට කිසිම බලධාරියකින් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් දැන් අවුරුදු 25ක් වගේ වෙනවා ඉල්ලීම් කොච්චර කළත් පත්තරවලට දැම්මත් කිසිම බලධාරියෙක්ගේ ඇසකන විවෘත වෙලා නැහැ. උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් යළි තමයි දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.